தாருணை சவ அரகன மே அரம்பும சியனாவே அபிமானிய ஜாதிக ஜனபனவேகே கம்பஹா டிஸ்ட்ரிக்ட் தாருண ரேலியாய் අපිට හොඳම තැන කොතනද කියන සංවාදය අපේ තුලත් තිබ්බා. හැබැයි අපි විශ්වාස කරනවා මේ කෙල්ලෝ ගොල්ලෝ ටික දැන් නියම තැන තෝරගෙන තියනවා කියලා. මෙතන ඉන්නේ මේ සමාජය වෙනස් කරන්න පට්ට උමනාවක් තියෙන කොල්ලෝ ගොල්ලෝ ටිකක් කියන එක මම ආදරෙන් මතක් කරනවා. ගම්පහ ඇතුලේ මේ ගේම් එක ගහන්න පුළුවන්, මේ ගේම් එක අනිවාර්යෙන් ගහනවා කියන අභියෝග කරන්න තමයි මෙතනට ආවේ. අපි හැමෝම වෙනස් ඉදිරි හිතන්න පටන් ගත්තා. අපි වෙනසක් ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. අන්න ඒ වෙනස වෙනුවෙන් තමයි මේ යූත් එකේ සෙට් එකම මාලිමාවට එකතු වෙලා ඉන්නේ කියන එකයි මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්නේ. මේක අද දවසින් අවසන් වන වැඩක් නෙවෙයි. මේක අපි බලය ගත්තෙන් පස්සේ අවසන් වන වැඩක් නෙවෙයි. අපිට තාවරුන් අතර මේ දේශපාලන බලය ගන්නත්, මේ රට ගොඩ නගන්නත් අපි දැන් එකා වගේ එකතු වෙන්න ඕනේ. ඔබට අපිට බොහෝ ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස අත්හරින්න එපා. අද මේ එක ජවයෙන් එක හුස්මට ආවා වගේ මේක අවසන් වෙලා මේක ජයග්‍රහණය නතර නොකර ජයග්‍රහණයෙන් පස්සේ මේ රට හදන වැඩපිළිවෙල රටක් තමන්ගේ සියලු ක්‍රමය ආදරේ ගෞරවේ සියල්ල එකතු කරමින් හැමදාම මේ සමග රැඳින්න මතු කර මෙතෙක් බොඳ වුණු සිහිනක ඡායා පෙරඹර දිලෙහි පුනරුදයේ හිරු පායා විසිකර දමා දෙනායන බැඳි දැල මායා අපි පොර බඳිමු සමගින් ජාජබණය මේ තරුණ ජවයෙන් අහනවා ඔබ සූදානන්ද මාලිමාවේ අනුරදිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් රට ගොඩනගන ආණ්ඩුව ඒ හැදුවට පස්සේ රට ගොඩනගන වගකීම බාර ගන්න ඔබ සූදානම්ද? ඔබ සූදානම්. ඒ කියන්නේ අපිට විශ්වාසයි බය නැතුව ජයග්‍රහණය දක්වා මේ ගමන යන්න පුළුවන්. ඔබට තමයි මේ රට අපි බාර දෙන්නේ රට ගොඩනගලා අනාගත පරම්පරාවට නිවහල් නිදහස් ශක්ති සම්පන්න රටක් හදන්න. අද වෙද්දී ගම්පහ දිස්ත්‍රික්කේ සියනායකේ කෙල්ල කොල්ලන්ගේ බලය මොකද්ද කියන එක අද ගම්පහ දිස්ත්‍රික්ක ඇතුලේ සතප කරලා කොඩිය ගහලා බලය පෙන්නලා සහතික කළා තියෙනවා. ඒ අවුරුදු 76ක් ගිය පාර ඉවරයි මහත්තයෝ. දැන් තියෙන්නේ ප්‍රගතිශීලී ස්මාර්ට් කෙල්ල කොල්ලන්ගේ බලය කියන එක අද තහවුරු කරලා තියෙන්නේ. The revolution is not an apple that falls when it is ripe. You have to make it fall. ආදරණීය නායකත්වය චාන්තික චනබලවේගේ නායක අනුර දිසානායක සහෝදරයාගේ පැමිණීමයි. ඔන්න අවස්ථාව ලැබිලා තියෙන අවුරුදු දශක ගණනාවකට පසුව දේශපාලන වෙනස සඳහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. පැරණි අසාර්ථක දේශපාලන නායකින් වෙනුවට පැරණි අසාර්ථක දේශපාලන ව්‍යාපාර වෙනුවට අපේ රට විනාශයෙන් විනාශයට ඇදගෙන ගියපු දේශපාලන ව්‍යාපාර වෙනුවට නව දේශපාලන ව්‍යාපාරයක් නව ආර්ථික ගමනකට අපේ රට ප්‍රවිෂ්ඨ කිරීම සඳහා මහඟු අවස්ථාවක් ලැබිලා තියෙනවා. මෙන්න මේ මාස දෙකමාරේ අපි පොරබදන්න ඕන, මහන්සි වෙන්න ඕන මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් ජයග්‍රහණයකට පරිවර්තනය කරන්න. ඒ වෙනුවෙන් ඔගොල්ලෝ වැඩ කරන්න, යාළුවෝන් එක්ක කතා කරන්න, හිතවතුන් එක්ක කතා කරන්න, කතා කරලා විශාල ජයග්‍රහණයක් මාලිමාවට අරගෙන දෙන්න. මේ මැති වර්ණෙදී ලංකා දේශපාලනය අලුතෙන් ලියන්න අපි පටන් ගමු. අපි ලියනවා අලුතෙන්.